මම තිනුෂි සදරසිංහ අධ්‍යාපනය ලැබේ පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ මම මුල් වතාවට උසස්තර සඳහා පෙළී සිටියේ ජීව විද්‍යා විෂය ධාරාවේ නමුත් ජීව විද්‍යා විෂය ධාරාවෙන් මට සමත් වීමට නොහැකි වුණා පසුව මගේ දෙමාපියන්ගේ බලකිරීම මතම මම උසස්තර සඳහා කලා විෂය ධාරාව තෝරා ගන්න සිද්ධ වුණා නමුත් මට විභාගය සඳහා තිබුණේ ඉතාමත් කෙටි කාලයක් ඇත්තටම මට අවශ්‍ය වුණේ කලා විෂය මගින් සමත් වීමක් ලබා ගන්න පමණයි මට තිබුණේ ඉතාමත් කෙටි කාලයක් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ හොඳ රිසල්ට් එකක් ලැබෙයි කියලා නමුත් මගේ වාසනාවකට මට හම් වෙනවා ඒ කල්දි ගැමුණු වීර කොන්ස මගේ රිසල්ට් එක ජෝග්‍රෆි සඳහා එකක් ඒ වගේම නිෆිෂන් සඳහා එකක් සහ B එකක් තියෙනවා ඉතින් මේ වගේ ඉතාමත් කෙටි කාලයක් තුළදී මට ඒ වගේ රිසල්ට් එකක් අරන් දෙන්න සර් ලොකු කැපවීමක් කරා ඉතින් ඇත්තටම කිව්වොත් ඒ වගේ කෙටි කාලයක් සඳහා ළමයෙකු විශ්වාස කරලා සමාව ක්ලාස් එකට ගත්ත එකම මාරම ලොකු දෙයක් මොකද ඒක ලොකු රිස්ක් එකක් සාමාන්‍යයෙන් ලේසියකින් සර් කෙනෙක් විභාගෙට මාසයක් දෙකක් තියලා ළමයෙක්ව පන්තියකට ගන්නේ නැහැ විශේෂයෙන්ම කිසිම දැනුමක් විෂය සම්බන්ධයෙන් නැති ළමයෙක්ව ඉතින් මම කිසිම විෂය සම්බන්ධ දැනුමක් නැතුව මේ තරම් කෙටි කාලයකදී හොඳ රිසල්ට් එකක් ගත්තා නම් මම පන්තියට අලුතෙන් එන්න ඉන්න නංගිලට කියන්න තියෙන නංගිලට මල්ලිට මට කියන්න තියෙන්නේ සර් කිසිම බයක් නැතුව සර් විශ්වාස කරන්න සර්ගේ නෝට්ස් හරිම පැහැදිලිව කෙටිව විභාගයට අවශ්‍යම නෝට්ස් සර් දෙනවා ඒ වගේම සර්ගේ පන්තිවල තියෙන විශේෂත්වයක් තමයි සර් නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා ළමයින්ට දැනුම දෙන්න ඉතින් මේ ඔක්කොම ක්‍රමවේදයන් එක්ක සර්ගේ පන්තිය ඉතාමත් හොඳ තැනක් ඔගලන්ට ජෝග්‍රෆි විෂය ඉතාමත් හොඳින් හදාරගන්න ඉතින් මම ඔගල හැමෝටම කියනවා කිසිම බයක් සැකක් නැතුව සර්ව විශ්වාස කරන පන්තියට එන්න ඔගලන්ටත් හොඳ රිසල්ට් එකක් හම්බෙයි සර්ගේ අතින් ලොකු කැපකිරීමක් වෙනවා අපිට කරන්න තියෙන ඉතාමත් සුළු කොටසක් ඒ සුළු කොටස ඔගල හරියට කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යන්න ඔගලන්ටත් පුළුවන්